බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්වයෙන් බාල බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොමිලේ බෙදා දුන් සහල් මුදලට විකිණීමක් සිදු වී ඇති බවටද චෝදනා එල්ල වී ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ කඩනමින් සොයා බන්න ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුවයි ලේකම්වරයා කඩිනමින් මේ පිළිබඳ සොයා බලා සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ. මේ අතර අඩු ආදායම් ලාභීන්ට සහ පාසල් දරුවන්ට ලබා දෙන සහල් සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බව ප්‍රජා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. හාලියල ප්‍රදේශයේදී ආහාරයට නුසුදුසු හාල් පැකට් 3ක් සහ තවත් ස්ථානයක හාල් පැකට් 2ක් විදිහට හාල් පැකට් 5ක් හම්බ වෙලා තිබුණා. ඒවා ඉවත් කරලා නැවත සුදුසු හාල් ඒ පුද්ගලයන්ට ලබලා දීලා තිබ්බා. ලංකාවේ පිළිගත් ප්‍රමිතිකරණ ක්‍රියාවලිය තුළ දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දීලා තියෙනවා නිරන්තරයෙන් මේ හාල්වල ප්‍රමිතිය පිළිබඳව විමසිලිමත් වෙන්න කියලා. ඒ නිසාම තමයි යම් තැන්වලදී කරුණු වාර්තා වෙනකොට ඒ පිළිබඳව ඉතා ඉක්මනට කට හොයලා බලලා ඒ නුසුදුසු තත්ත්වයේ හාල් තියෙනවා නම් ඒවා ජනතාව අතට පත් නොවන තත්වයකට කටයුතු කරලා තියෙන්නේ. දැනට මේ බෙදාගෙන යන හාල් බෙදීම අත්හිටු වීමක් සිදු කරලා තියෙනවා රජ විසින් තාවකාලිකව? නෑ, කිසිම විදිහක හාල් බෙදා දීම අත්හිටෝලා නෑ. මේක ගබඩා කිරීමේදී සිදුවෙච්ච වතුර වැටීමක හින්දා ඇතිවෙච්ච තත්ත්වයක් මිසක්ක වෙන කිසි දෙයක් වෙලා නැහැ. ඒ තත්ත්වය මේ නිලධාරි හොයාගෙන පැය 6කට ආසන්න කාලයක් තුළත නිවැරදි කරලා තියෙනවා. හාලියල්ල ගබඩාවේ මේ හාල් පිළිබඳව විමර්ශනයක් දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයා සහ ඒ නිලධාරීන් සිදු කරලා තියෙනවා. ඔවුන්ගේ වාර්තාව සඳුදා බලාපොරොත්තු වෙනවා. ඒ වාර්තාවට අනුව පියවර ගන්නවා. හැබැයි මේ අත්වැරැද්දක් බව තමයි ඉතාමත් පැහැදිලිව පේන්න තියෙන්නේ. පාසල් ළමුන්ට බෙදා දීම සඳහා තිබුණු හාල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබුණා. ඒ සම්බන්ධව දැන් කොහොමද මේ වැඩ කටයුතු බෙදා හැරීම නතර කරලා තියෙන්නේ? තවමත් මේ බෙදා හැරීම කටයුතු සිදු වෙනවද? දරුවන්ගේ පාසල් ආහාර සඳහා නිකුත් කරලා තිබෙන විදේශවලින් ගෙන්නපු හාල් පිළිබඳව තත්වය පරීක්ෂා කිරීම දිගින් දිගටම සිදු වෙනවා. සමහර පළාත්වලට හාල් යවලා තියෙනවා, ගබඩාවල් වල හාල් තියෙනවා. මේ තියෙන හාල් සහ දිස්ත්‍රික්කවලට යවලා තියෙන හාල් පරීක්ෂා කිරීමකින් තොරව ළමයින්ට ආහාරය සඳහා ලබා නොදෙන ලෙස උපදෙස් ලබලා දීලා තියෙනවා. ආහාරයට නුසුදුසු ආහාර දරුවන්ට හෝ ජනතාවට අතරට පත්වීම ඒ වැළැක්වීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසන්නේ ජනතාවට ලබා දුන් සහල් භාවිතයට නුසුදුසු බව පවසමින් ඇතැම් පිරිසක් මාධ්‍ය සංදර්ශනයක් කළ බවයි. සමහර දේශපාලන පක්ෂවල අය වැඩ කරන්න ආණ්ඩු ඉල්ලුවාට තාම වැඩ කරන්න ආණ්ඩු ගත්තේ නැහැ. හාල් ගෝනි 10 ගානක් බෙදෙනවා. හාල් කිලෝ 10ක් අවුරුද්දෙන් පස්සේ බෙදෙනවා. ඉතින් ඊයේ පෙරේදා හාලියල්ල හාල් ගෝනි 3කට බුල්ලෝ. ප්‍රාදේශීය ලකන්න මම ඊයේ මෙකුවා එන්ට්‍රියක් දාන්න CID එකට ගෙනියන්න. හාල් ගෝනි 3 තින පවුල් තුනේ කට උත්තර ගන්න. මම ඒක කරේ කවුද කියලා දන්නෝ? එහෙම පහත් විදියට දේශපාලනය කරන්නේ නැහැ. ඒක කරලා මිනිහෙකුට දෙන හාල් ගෝනිය නවත්තන්න අපි කැමති. හාල් කිලෝ 10 ගෝනි 1000කට වැඩි බෙදුවා 3ක විතරක් බුල්ලෝ. 3ක බුල්ලෝ ඉන්න විදියක් නැහැ.